සරණයි පින්වත් ඔබහැම දෙනාටම සදහවත්න්නේ පින්වන්ත හෝරාවක් කාරම්භ කරමින් ඔබගේ ජීවිතය යථර්ථවත් කරගැනීමට වශ්‍ය ධර්මාවෝදය ලබාදී මෙ අරමොනින් සෑම බ්‍රාස්පතින්දා දවසකම ඔබ වෙනුවෙන් සනිවිහදනය කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ තවත් එෙක් ධයිකත්ව සද්ධර්ම දේශනයක් මෙයකාරයෙන් ආරම්භ කරන්නටයි බලාපොරොතු වෙන්නේ සදෑවත්න්නේ එවෙන් වෙන් දේශනා පාත්වන්නට බෞධය අරපුවාහිනේ මැදිරි පරිස්සුුවයට සුපපුරදු පරිදි වැඩම කරන්නට එදෙනු කහපුොල ශ්‍රීෂ සද්ධර්මාරාම මහාවිහාරය මරදන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමය යන උබය මහාවිහාරාදීපති කම්මට්ඨානාචාර්ය පූජනය තපෝවනේ අරිය දජ පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාමෙක්කව සාධනාධ පාත්වමෙන් දම් සබහමන්ඩ පේට පිළිගණබෝ. සාතෝ, සාතෝ සාතෝ. දැවත් මේ මෙවුතු මෝ සදධර්මදේශනය ඔබ වෙනුවෙන් සන්නේදනය කිරීම සඳහා අද දයිකත්වය ගැනමෙන් කටයතු කරන්නේ ආරපාල චන්දනායක හා ප්‍රියානික් චන්දනායකයන මෝපිය දෙපල විසින් තමාද්‍රනීය පොතනුවන් වන චන්දනායක සමුද්‍ර තාර්ක පොතනුවන්ගේ පෙබරවාරි මස විසි අටවනදිනට යෙදෙන ජන්මදිනයට සෙත්පැතිීම අරමුණු කර ගැනවෙනීමසා සමන්තා චක්කවාලේසූ අ ගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස සුනන්තු සද්ගමොක්කදං දම්මත් සවනකාලු අයං බදංතා දම්ම සවනකාලු අයං බදංතා දම්ම සවනකාලු අයං බදංත නමුෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සය සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්න පිින්නොත් ශිල් දෙනාමත් අධදවස සූදානම් වෙන්නේ සෑම බ්‍රාස්්පතින්ද දිනකම උදේසන අටේසිට නමේ දක්වාත් ඔෞද්‍යාරූපායිනය හරහා රාත්‍රී දහයිසිට කොළා දක්වා බෞද්්‍යා ගොන් ඉදිලි හරහා නැවත රාත්‍රී දොහට ෞද්‍යරූප අයන හරහත් දේශනා කනුලබන සසරින් නිවනැට කියන මාත්තුෘරකාවය අටති.ඒ ධර්මදේශනා මල්ලාවේ තවත් ධර්මදේශනාවකට දායකත්්‍යය කට. ආරිපාල චන්දනායක සහප්‍රයාණ, චන්දනායක, මौපිය දෙපල විසින් චන්දනායක සම්ත්‍රතාරක පපුතනුවන්ගේ පැබරවාර විසි අටවැනි දිනව පන්දිනයට නිදුක් නිරෝගි ස්වපත් භාවය පාර්ථනා කරනවා. මබද සනය තුළ ධර්ම බෝධදයලවීම සඳහස ප්‍රර්ථනා කරනවා තවකාරුණු කාරණාතිනයි අපේ ධර්ම දේශනා අවසානය ඒපුුණ්්‍යානු මෝදනා සිද්ධ කරනවා සසරෙන් නිවන ටික්ෂන මාතෘ කාවයාටතේ අපි මේ වෙන කොට දේශනා කරන්නේ කංකා විතරණ විශුද්ධි ත්‍රරාපිදන්නව සුද්ධ කියන්නේ පිරිසිදුවීම විශුද්ධි කියයනි වඩාත්ම හොන්දටම පිසිදුවීම එයින් කරුණු හතක් තියෙන සීලයෙන්ම සීලයෙන් වඩාත් පිරිසිදු වෙන්න ටඕෝන් එවගේ නීවරණයන්ගෙන් සිත පිරිසිදු කරගන්න ඕන ච්චිත්ත විසුද්දී එවගේම දිට්ටිය පිරිසිදු කරගන්නට ඕනේ එ දිිට්ටි විසුද්ධිය ඉරි පස්සදනෙ ංකා විතරණ විසුද්ධිය සැකේ අවිශ්වාන්සේ විමති පිරිසිදු කරගන්න ටෝනි අදත් ධර්මදේශන සිिද්ධ කරන්නේ ඒංකා විතරන්න විශුද්ධය සඳහා බුදුරජාණන් වහන්සේ සස්සරට බැඳ තබන संයෝජන ධර්මයන් දහයක් දේශනා කලතිනංකා විතරන්න විශුද්ධිය දී සක්කාය දිිට්ටි විචිකිච්චා සීලපත පරාමාස කියන සංයෝජනත් වන ප්‍රහීනවෙන අවසන්නයනු. ඒ සහමුලිම වසංග. අතන එහාට තියන්නේ මගම ගඥා දර්ශන විසුද්්‍යිය ප්‍රතිපධාඥාන දර්ශන විසුද්ධ්‍යා ඥාන දර්ශන විුද්දිය කාද දේශනා කරන සංයෝජන ධර්මයන් අපේ මනස තුල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ සංයෝජන ධර්මයන් කොහොමද අයින්වෙන්නේ මොකද මෙච්චර කාලයක් පුරාවට අපට මේ සංයෝජන ධර්මයන්නේෙක් අපේ මනස බැඳිලාව. තාම අපටඒ සංයෝජන ධර්මයන් අයින් කරන්න ඉවත් කරන්න බැරි වුණා. එනිසාපි නැවත නැවත මේ සසරට වැටිෙනවා දුක් සහිත සසරට වැටිෙනවා. සක්කයි දිිට්ටි සක්කායි පංචු පාදානස්කන්දය පිළිබඳව තියන වැරදි අවබෝධයටි කියන සක්කයි දකි එන මේ දිට්ටිය හෙවත් මේ වැරදි දැකීම පංචුපාදානස්කන්දය පිළිබන්ධවතින වැැරදි දැකීම මකක්ද කියන කාරණය පැහැදිලි කරනවා ඒ සඳහා අපි ගන්නවා ශරීරයේ අභ්‍යන්තරයේ තියන කොටස්්ි පරීක්ෂණය සඳහා තාම අපට සක්කායි දිික්්ිය තියෙනමද එනම් තියෙන්නේෙ ඇයි එමනැත්තං සක්කයි විටියය නැද්ද කියන කරුණු කාරණ. එහෙමනං අපි ගන්නවා තේරුම්ගන්න පුළුවන් ආ කාරේට් කරුණුටික ඔ ඇත්තඒ එක හොඳට දන්න. කෙස් ලොම් නිය දත් සම්මස් නහර ඇටලොද වකු ගඩු අක්මාව පෙනහල්ල පපුමසහරර්දේ බොක්ක බඩවැැල් පිත්තාශ දිරෝපාහර නොදිරෝපහර මෝල. කෙල්ල සෙම සොටු කඳුල්ලු දාඩිය ලේස් සැරව පිත්තා මේදතෙල රුණුතෙල් සඳමිදුළු මුත්‍ර. මෙතැන තින තිස් දෙකක් එහාපෝධාතුුවට අයිති කොටස් දොළහක් සහ පටවිධාතිහෙවත් අදගදියට අයිති කොටස් විස්සා. දැ මේ කරුණු තිස්් දෙක, ුමත් එක්ක බැඳදිල තියෙනවා वायु्यක් හැසි රෙනවා साතරමහධා එනම් පිළිබंद में රूපස් කන්දය පිළිබන්ද අපේ दिक्් අයින් කරගන්ුවනි ප පාදානස් කන්ද අත්्यක් බැंदලතියෙන दिक््य आයින්ර ुदරජා से දේශනා කරනවා ඔය ධर्මතාති අප ග ආर्थම बස් ව ගන්න රූපය ආත්මය කියල ගන්න එක වැරදි දර්ශනයක් වැරදි දැකීම ආත්මය කියන මොකදද ආත්මය කියල කියන්නේ සදාකාලික ස්තීර වෙනස් නොවන දේට ආත්මකිනවාඒවගේම තමන්ගේ කැමැත්ති හැටියට පවත්වන්න පුළුවන් දේට ආත්ම කියන ඔන ආත්ම කියනක තෙරු තමාගේ කැත්ති හට පවත්වන්න පුුවන් සදාකාලික ස්තීර වෙනස් නොවන දෙයක් හැටියට ගන්න අපි විභාග කල්ල බලනවා පරීක්ෂා කරල බලනවා එහෙම ගන්න පුළුවන්ද එහෙම නැත්තං තාවකාලික අස්තිර අනිත්‍ය අස්තිර තාවකාලික දෙයක්ද තමාගේ කැත්තේ හැටියට පවත්තන්න බැරිද රූපය ආත්මය රූපය ආත්මය කියලගන්න තමා රූපවත් කියලගන්න රූපය තුළ තමාඉන්නවා කියලාගන්න මාතු රපයතිනෝ ටිළගන්නු.ඒ රූපස් කන්දයේ පිළි බාන්ධව දික්ටි හතරක්තිීන වැැරදි දැකීම් හතරා. එහම් අපි නිවැරදි දැකීමට නිවැරදි දර්ශනයට එන්ඩනම් අපි බලන්නෝනමි රූපය දොඩ අපි මිට කලින් දේශනාවල හොදටම පැහැදිලි කල් දීලතිනෝ තේරුම් කල්ල දීලදී වටහල දීලති න මරූපය කියන වච්චනය වච්චනය අර්ථය සතරමහා දහතවය සුද්දශ්ක කලාපය කියන කාරණ ත්‍රරාපි බලනවා පරීක්ෂා කරලා මේ කෙස් කියන ධර්මතාවය දාන්න පුළුවන්ද රූපේට් මන ස රූපට තම අයිතිවෙන්නේ කෙ කියන ධර්මතාවය අයිතිවෙනි රූපේට ත රූපේ කියෙන් ධර්මතාවය ආත්මයට දාන්න පුළුවන් කෙස් කියන ධර්මතාවය ආත්මයට දන්න පුළුවන් ආත්මය කියන්නේ සදාකාලික ස්තීර වෙනස් නොවනදේ මාමගේ කැමැත හැටට පවතන්න පුළුව අපි පරීක්ෂණයතුනින් විසඳගන්්ඩෝනි පරීක්ෂණයට තමයි භාවනා කියෙන් බුද්ධියෙන් කරන්න පරීක්ෂණය බුද්ධියයෙන් කරන පරීක්ෂණයට භාවන්නනා කියන එ අපි බුද්ධියෙන් පරීක්ෂ කල බලන කෙස් අරගෙන මේ ආත්මයට දාන්න පුළුවන්ස එකන සදාකාලික ස්තර වෙනස් නොවන දෙයක්ද එෙමනැත්තා අනිත්‍ය අස්තයට තාව කලිකක පැදිලුවම මනසට දර්ශනය වෙනවා අනිත්‍ය අස්තිර තාව කලික එකක් තමාග කැත්තේ හැඩියට පවත්වන්න බේ තමාගේ කැමැත්ත හැඩියට පවත්වන්න පුළුවන්න අපි මේක වෙනස්සීමට කැමති වෙන්නේ නේ මේක එක්ෙස් කියන ධර්මතාවය හැලෙනවට පුපුරණවට පාට වෙනස්සෙනවට සුදුුවෙනවට අපි කැමති වෙන්නේ එන අපේ කැත්තිෙ හැඩියට තියන්න ඒ පරීක්ෂණය තුළින් තහවුරු කරගණ්ඩෝනි. එක හොඳට පරික්ෂා කරන්න නවත නවත පරරික්ෂා කරන්න නැවත නැවත විභාග කරන්න එතකට තමයි අපට හොඳට ස්ථාවර වෙන්නේ ප්‍රත්තියක්ක්ෂ වෙන්නේ ඔවු කෙස් කියන ධර්මතාවය ආත්මියට දාන බේ එම් රූපස් කන්දේ ආත්මියට දාන බේ එ පස් කන්දඩ යිති කෙස් කියන ධර්මතාවේ නිත්‍ය ස්තීර සදාකාලික එකක් නෙමි. අනිත්‍ය අස්තිරතාවකාලික එක. යනිත්‍ය අස්තිර තාවකාලික නිසා තමයි අර වෙනස්වීම අපට දර්ශනය වෙන්. එතට අපිට ප්‍රත්්‍යක්ෂවෙන්න ඕනි නිවැරදි අවබෝධය ඇති කරගන්න ඕනේ ඒක හොඳට සිතේ සනිටුහන් කරගඩුව. එතම ප්‍ර්‍යක්ෂ ඥාණ කිය. ප්‍රත්්‍යක්ෂ ඥානය තුළ අපට තේරෙනවා එනං රූපය ආත්මයට දාන්න බේ අනිත්‍යයි අස්තිරයි තාවකාලිකයි. තොරේ රූපය කියන්නේ සතර මහ දාතුන්ගේ අනිත්‍යතාවයක් මටයිතිකක් නෙමි මගේ එකක් නෙමි එනං එකයිති සතරමහධදාතුන් ෙතවට වෙනස තියනන්නේ සතරම දාාතුන්ගේ සතර මහදාාහතුන්ගේ වෙනස තමයි පෙන්නන්නේ. එනගේ වෙනස තමයි අනිත්‍ය සභාවය තර අපි මීට කලින් පැහැදිලි කරල දීලති නවා එක ආයශ චිතක්ෂණ දාාහතයි කියන කාරණය. තොර චිතක්ෂණ දාහතක් තුළ ඇතිවෙලා නැති වෙනවා චිතක්ෂණ දාාහක් කියන කාරණයක්තු ඇත්තු දැන් හොට දන්නවා තත්පර ලක්ෂකට බෙදුවත් ට තොඩක් එකටි කාලයක් තුළ ඇතිවෙලා නැතියෙනවා හැබැ කම්ම්චිත්ත ඉරුතු ආරකන ප්‍ර්‍ය හතර නැවත නැවත ධර්මතාවයට උපකාර වෙලා පිහිට වෙලා අපට පෙන්නනවා පැවත්මත් තියෙනවා තියන තියෙන බවක්ම පෙන්න්නන්න. අන්න එකට තමයි සකයි දිටි වැරදි එතකොට දිට්ටිය ැන දකිනව දර්ශනය වැරදි. එනම් නිවැරදිව දර්ශනය කරගන්න නිවැරදිව දැකගණ්ඩනම් අපි එනි වැරදි අවබෝධය තුළින් එක පිරිසිදු කරගන්නට. දොර කොටස් ගොඩක් ති න මන් කොටස් දෙේයත්. එක කියලදී ලතින මේ කොටස් කීපයක් පරීක්ෂා කරල බල්ලා අප ප්‍ර්‍යක්ෂඥානය නන මෙන් මේ කොටස් දෙශය එකම පරීක්ෂ කොල්ල බල්ලුවොත් අපට ප්‍රත්්‍යක්ෂඥාණය නවා දෙකෙන් කොටස් කීපයක් තමයි මේ ගත්තේ ි දෙකක් ගත්තය එනං අපට කෙස් කියන ධර්මතාවය අනිත්‍යය අස්තිරයි තාවකාලිකයි කියනෙ අප ප්‍රති්‍යක්ෂට. රෙ කියන්න සත්‍රමහදාත් රූපෙවත් සත්‍රමහදාත්. ත සත්‍රම හදාහතුන්ගේ අනිත්‍යතාවයක් අස්තිර බවක් තාවකාලික බව. අන මගේ කැමැත්ති හැරිට පවතන්න මගේ සිතු විලිය අනුව පවත්තන්න බැහේ. එනං රූපය ආත්මිරදාන්න. ලොම් පරක්ෂා කරල බලනවා නිත්‍ය අයිස්තරයි සදාාකාලිකකායිද අනිත්‍යයි අස්තිරයි තාවව කාලිකයිද. නිවැර දිවිත්තරේ තමයි අනිත්‍යයි අස්තිරයි තාවකා. ගගේ කැත්තිේ හැටියරිරද පවර්ත්තන්න පුළුවන් වර්මානයක් කම්ම චිත්ත ුතු ආහරකෙනන ප්‍රත්්‍යය හතරෙන්ද පවති. කර්මය ප්‍රත්තිය වෙන සිතේ ප්‍රවෘතිය තියනකාල්ඒධර්මතාවයන් ග පැවත්මතිනො සීත උස්්නානුව පැවැත්මතින හාරෙන් පැවති. එ මගේ කැමැතියන් ව මීට ප්‍රත්්‍යයන්ගෙන් සකස් කරනක උපකාරෙන් දව්වෙන් සකස් කරන එක ත ත්මදාන බෑ රූපේ සත්‍ර මහදහතු ආත්මේයට දාන්න බේ තොර ලොම් නියගත්තත්ඒේ වගේ නියගත්තත් තොර නියපොතු කියන්නේ රූප සත්‍රමහදහතු නිත්‍ය අයිස්තරයි සදාකාලිකයිද කලා සිතෙන් විමසනව කල්පනා කරන හොයනො නෑ මේ කනිත්‍යය මේ කස්තිරයි මක තාව කාලිකයි. තක මගේ කැත්ත හැටියද පවතින්නේ නෑ. ගේ කම ැටට තියන්න බේ ර මගේ කමැත් හැටියට තියන්න බැරි නියපොත්ත නෙම සතර මහදාාතුන්ගේ ස භාාවේ මගේ කමැත් හැටට තියන්න බැරි අන්න අට නිවැර ද අවබෝධයක් ෙනවා මේ සතර මහදහතු වන්ගේ තමයි මේ ක්‍රියාකාරිත්ය තියන් තරපීකට රූප කියන එනම් හේතුන්ගේ හටගන්න මකද හේතු අ කම්ම චිත්ත ර්තු ආරකෙන ප්‍රත්ර්තමානය ක්‍රාත්මක වෙනනාග එනම් අනනිත්‍ය යස්තතිරයි තාම කාලිකායි තමන්ගිකමැත්ත හැටිර නෙමේ පවතින්නේ එහම් ආත්මයට දාන්න ද. දත්තරගෙන පරිීක්ෂා කරනවා. සම්මරගෙන පරිීක්ෂා කරන. නිත්‍ය යිස්තිරයි සදාකාලිකයිද අනිත්‍ය අස්තිරයිතහ කාලිකයි. මෙකා නනිතේ අස්තතිරයිතතාාව කනතු කොඩ සමගත්ත දත්ගත්තල් ඒ සම්මති වචනවලින් අපි හැදුන්නුවට ප්‍රඥපති වශයෙන් අපි දැනගත්තට මේ අපි කතා කරන්නේ මේ අපි මනසට ගන්නේ මනසි අවබෝධ කරන්නේ මේ සුද්දාාශ්්‍රක කලාපය. තර මේ සුද්දාශ්‍රක කලාපේ තමයි මේ අනිත්‍ය ස්භාාවය අස්තිර ස්භාවය තාවකාලික ස්භාවයතින්. ත මගේ කැමැ හැටියරිද මේකද. හොඳට ීමමසන හොඳට කල්පනා කරන හොඳට පරීක්ෂා කර න මගේ කැමති හැටියට න මේකතිී. එ අනිත්‍ය අස්තිරයි තාවකාලිකයි තමාගේ කැමැත්ති හටියට පවත්වන්න බැරි නම් අන්න ඒ නිවැරදිය අවබෝධයයි තේරුන් ගත්ත ප්‍ර්‍යක්ෂ කරගත්තා ආත්මයට දානේ ආත්මයකයන සදාකාලික ස්තිර වෙනස් නොන දෙයක් ආත්මිකයන්නේ තමාගේ කෙමත්ත හැටට පවත්වන්න පුලුවන්දය ඒම පෙන්න්න බම ධර්මතාවයන්න නෑ ඒ ධර්මතාවයන් මටයිතියවනමි සත මහදාහතුව සුද්දාශන කලාපයට අයිති කම චිත්ත ුතු ආහරකෙන ප්‍රත්්‍යය හතරෙන් නිරන්තරෙන් හැඩ කරනවා ර්ගෙනය වෙනස් කරන කමචත තු හරිකන ප්‍රති්‍යාතය තර මටෝඕන දිහටන මේ වෙනස්සෙන්නේ. එයන් ආත්මයට දාන්න බෑ. නහර ඇ ඇටරලොන්ද වකු ගඩු අක්මම පෙනහල්ල පපුමස හර්ද බොක් මේ ඔක්කොම විභාග කරන්න ඕන පරික්ෂා කරන්නවා. මොකද මේ එකක් දෙක් තුනක් පරිීක්ෂා කරලා ප්‍ර්‍යයක්ක්ෂ ඥානයක් එන්නේනේ. විවිධ ආකාරයෙන් විවිධ පැතිවලි අපි මේක පරිීක්ෂා කරන්න. රක්ෂා කලේ අවබෝධය තහවුරු කරගන්ට ඉට පස්සක වෙනස් වෙන්නේ එදන්ති තම සක්කායි දිිට්ටිය ගැලවෙන්නේ එහම නැති තාක්කල් සක්කයි විට්ට වෙෙනවා පහකට එකතු කල්ලා මම කියනවා මගේ කියනවා මට අයිතී කියනමගේ ආත්මි කියනවා. අන බුදුරජාවා දේශනනා කන හෙමෙක් තියෙනවද කියලා බලන්න පරික්ෂා කරන්න ප්‍රම කංකා විතරණ විශුද්ධියේදී ප්‍රපීට හොඳරම පැහැදිරී සක්කා අ දිි්ටි විචිච්චා සීලපත පරමාසිචින මේ සංඝෝජනතුන අනිවාරෙන්යි වෙනවායින් වඩ ඕනි එත නිහට අපට ලේසි මෙතැන් තම ගටලුව තියන්නේ මේ කකා විතන විශුද්ධියය එකයි මේ ගොඩා කල් මේ ලංකායි විතරන්න විශුද්ධියම විස්තර කරන්නේ මෙතනින් ගැලවුණාට පස්සේ එකන්නේ පළමු අධිගමේට ාවට පස්ස එතනින් හට ගැරලුවන්නේ එතන නිහට නියත්ත වසයමය යනවා ඒයන්නේ අය අස්ථාික මාර්ගයේ ලෞකික පැත්තනෙම ලොකොත්තර පැත්තක. එනම් වකු ගඩු අක්මාව පෙනහල් බල එසෑම එකක් මාරගෙන පෙනහල්ලාර ගෙන බලනො මේක නිත්ත ස්තරයි සදාකාල්ලිකයිද අනිත අස්තරයිතාව කලිකයි ර පෙනහල්ල කියන්නේ අපි දැන් සම්මති වචනය ගත්තට සදරමහදහදු සුද්දාශන කලාපේ තොර මේ සුද්දාශ්‍රික කලාපය නිත්‍ය ස්තරයි සදදා කාලිකයිද නිත්‍ය අස්තරයිතාව කාලිකයි ස් තමාගික මැත්ති හැටිය රද පවතින්නේ ප්‍රත්්‍යයන්ගෙන් සකස් කරනවා සනයක්ෂණයක් පාසා පෙරගනවා. තර තමාගි මැත්ති හැටියට නම එනම්මි ආත්මයට දාන බේ. දොට රූපය ආත්මයට දාන බේ කෙල්ලෙස්ෙම සටු කඳුළු දහඩියල්ලේ සැව එවල් එකන්න එකකිින්න්නේ එකකින්නේ එකකිින්න්නෙ කරම්ප ක්ෂාර. ඉට පස්සේ ගන්නාි ඉන්ද්‍රියන් වසයෙන් මැතක ආත්තන වසය. ඇසාරම් පරක්ෂා කරන මිත්‍ය ස්තරයි සදාකාලිකයි ධනිත්‍ය ඇස්තරයිතාව එක ඇස කියන්නන්නේ දෙ අපිට පැහැදිලි වෙන්නෝඕන සත්‍ර මහධහතුව සුද්දශ්ට කලාපේ. ගර අපේ මනස ගන්න ඕනේ සම්මුතියෙන් පරමාර්තයට. ත පරමාර්තය තුළයි විභාග කරන්න. සම්මුතියන තිභාග කරන්න පුළුවන්. නමුත් ඉට වඩා අපට ධර්මය අවබෝධ කරගන්න පහසේ පරමාර්තයෙන් විභාග කරනවන. තර පරමාර්තයෙන් විභාග කරනකොට අපි ගන්නේ සුද්ාත්‍ර කලාපය මොකද ඇසති ඇසේතිය නෙක්චරයි. ඒනම් ඇස නැමති ධර්මතාවය සම්මුතියෙන් කතා කරාඩ ඒ සතර මහදහතුය සුද්දාශ්‍ර කලාපේ නිත්‍ය යිස්තතිරයි සදා කාලිකයිද නිත්්‍ය අස්තරයිතාව කලිකයි පරික්ෂා කර මෙස කියන ධර්මතාව සුද්දාස්්‍ර අනත්‍ය අස්තිරයිතාවකාලිකයි ඒ මගේ කැමැත්ති හැටියටද තියෙන හම චිත ඉරුතු හර කියෙන ප්‍රත්්‍යය හතර මගේ කැමැත් හැටිරනමීති ඒම් ආත්මයට දාන ඇස ගත්තත්තේ තකොට ආත්මයට දානෙ බේ අරකරනු තිස් දෙකම පරික්ෂා කලත් යම අවබෝධයක් ලබාගත්ත ඉට පස්සේ තව අපි විධාකාරයෙන් පරීක්ෂා කරනු. මෙතැනින් ගලෝගත්තොත් අය කිසි ගැටලුුවක්නේ. එඒ පස අපි කනත්තරම් පරික්ෂාරන දොර කන කියන්න සම්මුෘති වච්චනය. ඒකයන්නන්නේ තකොට අපි පරමාර්තයෙන් විභාග කරනවා සම්මුති වච්චනය. සතා කරාට පරමාර්තයෙන් විභාග කරනවා මේ සතර මහදහතු සුද්ධාශ්‍ර කලාපෙන් නිත්‍ය ඉස්්තිරයි සදාකාලික ද නනිත්‍ය අස්තිරයිතාව කාලිකය. දන පරීක්ෂා කරන. නිවැර දිවිත්තරේ නං අනිත්‍යයි අස්තිරයිතාව කලිකය. මගේ කැමැති හැටියටද සතරමහගතු සුද්ධාශ්‍ර කලාපේ පැවැත්මතියෙන්නේ. නැමගේ කැමති හට රත්න හන ආත්මේයට ධනබේ ත්මි න ස දාාකාලික ස්තීර වෙනස් නොවන දේ හා තමාග කැමෙත්තනුව පවතින දයට තමයි ආත්මිකය ධන කමගීි නාසියක්ත්තරගෙන බලන ො සම්මුතිෙන් ගන්න හතාග අපි නාසීර. හැබැයි අපේ මනස්ස පරමාර්තියට යනවා ලිභාග කරන්න තොර පරමමාර්තිීයෙන් විභාග කරන නොට සුදාශි කලාපේ භා කරන්න. ත්‍ර මහදහයු දස්ටක් කලා නිතේ ස්තරයි සද ත තමාගේ විමසනවා තමන්ගේ විමසන. එකන්නේ නාධර්මය නාතදරන සංස්කාරයන් සංස්කාරයන් විභාග කරනවා කියන එකයි මේ කියන්නේ සංස්කාරය කැනෙ තවන්න සිතුවිලි සංස්කාරය තොරේ සංස්කාරයන්ගේ මේ සංස්කාරයන් විභාග කරන පරික්ෂා කරනවා. මම විභාග කරන එකක් නම මට විභාග කරන්න බැහ ඇයි මම කියලෙනෙ නෑමයි. හනංනාස්ශ්‍යය නැමතිී සුද්දාශ්‍රක කලාභයත් නිතේ ෂතයි සදාකාලිකයිද අනිත්‍ය අස්තර තාාව කාලිකයි. තම විවසනෝද සි සිතිවිලිවලින් විවසන නිවැරදි යුත්තරේනම් අනිත්තේ අස්තරයි තාව කාලි මගේ කැමැත හැටි ලදි යන්න පුළු බේ මගේකම සිටි තියන්නබ මේකට කරුණු හතරක් ප්‍රත්ථේ වෙනගම චිත්තේ ඉත්තුවා හරිකන ප්‍ර්්‍ය හතර එක පැවත්මට. ත මගේ කමැ තැල් පවත්තන්න බේනම් අනිතේ අස්තිරයි තාව කාලිකනම් ආත්මේයට දාන බේ රද ත්රම් පක්ෂා කරන එතුකට දිව කියන සම්මූතියක් නමුත පරමාර්තයෙන් විභාග කරන ත පරමාර්තයෙන් විභාගරන කොඩ සුද්දාශ්‍රක කලාපයයි විභාග කරනති. තොර දිවනෑමතිය සුද්දාාශ්‍රය කලාාපය නත්ත යිස්තරයි ස්‍රදාකාලිකයිද අන්‍ය අස්තරයිඉතාව කාලිකයි තමන් විස සිතෙන් සිවිලිවල නැ මසන නිවර දුත්තරය අනත අස්තරයිතාාව කාලිකයි මගේ කැමැ හැටිය මගේ කැමත් හැටියත්න ති සනයක්ෂණයක් පස වෙනස්සන ප්‍රත්්‍ය හතරකින් සහයෝගයේ දෙන එනම් ආත්මිර්දාන සරීරේමගන්න අපි රූපස් කන්දයමගන්න ශරීරේමගන්න නනිත්ත්‍ය ස්තරයි සදා කාලිකයි දනනිත්තය අස්තරයි තාව කාලිකයි එක තනිතය අස්තිරයි තාවකාලිකයි මගේ කැමැත් හැටියට තියන්නු එ එකම කොඩසක් එකමකොටසක්වත් මගේ කම හෙඩිට යන්න බෑ. ඒන ආත්මිට දාන්න බෑ. තු නිවවැරද අවබෝධය තමයි අනිත්‍යයි අස්තතිරයි තාව කාලිකයි මගේ කැමති හැටිර මේක තියන්න බෑ එඒන ආත්මිට දාන්න බෑ රූපය ආත්මිට දාන බ. තමාරූපවත් නෑ එ තම රපත් කිය දික් යයි කරන කු දරප ත්මේ දාන බැකරම තව ගොඩක් ස්තර ම ටහි කියන්න. තමා රූපවක් කිව්වොත් එක දිට්ටියක් ඇයි තමා කියල දෙයක් නෑමිකි නාම රූප දෙකක් එයක්ත්මට වන්න සිතහා සිතු විලිහ සතරමහා දහතු සුද්දාශ්්‍රක කලාපයන්ගේ ක්‍රියාවක් තියෙන්නේ එනම් තමා කියන්න බෑ දෙකට මොකද ඒ ධර්මතා දෙකම හේතුන්ගේ හටගන්න දොර තමා කියන්න බෑ හේතු හේතු ප්‍රත්තය හටගන්න නිරන්තරයෙන් එනං රූපය ආත්මයට දන්නත් බෑ තමා රූපවත් කියලා කියන්න ෑ රූපය තුළ තමා ඉන්නවාද දැ ඒකන්නේ සතරමහ ධාතුව වත් සුද්දාශ්‍රක කලාපයෙත්නය රූපය කියන් දඒ තුළ තමා කියලා කෙනෙක්ින්ව නෑ එතකොට එනගේ රූපයන්ගේ ක්‍රියාකාරීත්තය තියන්නේ හේතු ප්‍රත්තිේන්ද හේතු ප්‍රත්ති ඒයි කම්ම චිත්ත ඉරතු ආහර කියෙන ප්‍රත්්‍යය හතර වර්තමානයේ දව කරන උපකාර කරනවා ඒ පටන් ගැන්ම හැඩය එක පැවැත්ම එක අවසානය තිීරණය කලතියන්නේ පෙර භවය කර්මයයි හොඩ තමා කියන්න බැහතර ත කියන මම කියලා ගන්නේ කන තුර මම කියන්න බැහ එනම් පෙර කර්මය තර කර්මය ප්‍රත්තයෙන් තමයි ඒ සුද්දශක කලාපය සකස්න පෙර කරමය එක පටන් ගැන්ම එක හැඩය එක පැවැත්ම එක අවසාන ඒ එකයිති කර්මයටතු තමා රූපවත් කියන්න ෑ රපය තුළ තමයිවද බෑ සුද්දාස්ටික කලාපය හේතු ප්‍රත්තයෙන් හටගන්නේ එ ඒ තුළ තමා තුතන තමා තුළ රූපේ තින රූපය ආත්මය වසයෙන් ගන්නවා තමා රූපවත් කියලගන්න පය තුළ තමයින්වා කියලගන්න තමා තුළ රූපය තිවා කියලගන්න දැන් ආත්ම කියලගන්න බැහැ අපිිය දිික්ිය අයින් කරනවා එවැරදි දර්ශනය අයින් කරනවා රූපය ආත්මයට දන්න බේ තමා රූපත් තමා රූපද සදර මහදාතුන්ගේ හැඩියද ඇ අපි හිතනනේ තමා රූපත් කිය ලස්සනයි ක කිය හිනවා කැයි ක හින යද දාගන රපය තුළ පටන්ගැන්ම හැඩය පැවැත්ම අවසානය කර්මය විසින් තීරණය කළේ. එරං රූපය ආත්මයට දාන්න බෑ තමා රූපත් කියල කියන්න බෑහ දරූපය තුළ තමා නෑ රූපය තුළ තමා කියල නෑ කියන දිටියායි කරන පුද්ගල එන්නේ සිතුවිලි විසින් මේ සුද්ධාශත්‍රික කලාපය ප්‍රවෘතිය දගෙන යනවා මො සිතේ ප්‍රවෘතිය අයිංහුණ මේන වර්තමානය කම්ම චිත ඉරුතු හර කියන ධර්මතා හතර ප්‍රත්තිය වෙනවා පෙරභවය කර්මයයි හරිද එ රූපය ආත්මයට දාන්නත් බෑ තමා රූපවත් කියන්නත් බෑ රූපය තුළ තමායිව කියලා කියන්නත් බ තමා තුළ රූපය තියෙනවා කිය කියන්නත් බේ අතීත හේතු පහයි වර්තමානඵල අ හෙතු පහක්න හැද අවිච්්‍ය සංකාරා තන්නා උපාධාන කර්ම බව වර්තමාන පළහදලතින. විඤ්ඥාන නාම රූප සලායතන පස්ස වේදන. එනං තුර රූපයයාආත්මිට දාන්නත් බෑ තමා රූපට කියන්නත් බෑ රූපය තුළ තමයිවා කියලක බෑ තමා තුළ රූපය තිනවා කියන්න බෑ හේතු ප්‍රත්තයෙන්මයි හඩගත්තේ අන්න ඒක හොඳර ස්ථාවර වන්න යි. හොඳටම ක්ෂන්න සිතේ හොඳට සනිටුහන්නවෙ ඕන මම කියන ධර්මතාාවය උගුලලදන්න පුළන් එම නැතිතා කල් මම කියෙන දිට්ටිට වෙනවා ඒතම සක්කයි දිට්ටි විෂ්‍යා රාත්ම දිට්ටියයටයි සක්කයි දිට්ි රකන්නේ අපි ගලවන්නට ඕනක ඇයි මෙච්චර කාලයක් කනාාදිමත් කාලයක් අපි සක්කයි දිට්්‍යියත් එකක අපේ මනස බැඳලාවා බදුරජන් වහන්ස පහැදිරියම දේශනා කළ යමික ආය මාර්ගයට එනවනං සක්කයිදික්ටිය අයින්කරඩ මෝනින්. මිචිකිිච්ා සීලපස පරාමාශකන සංයෝජනතුන අනි්‍ය වාරයෙන් අයින් කරණ්ඩෝනේ ය නිවැරදිවම ආර්ය මාර්ගයට බැස්ස. ආරි කැනෙ උත්තුොම් ශේෂ්ට මාර්ගය කියැනෙ පාර ඒර්යෂ්නාාගක මාර්ගය සීල සමාධි ප්‍රඥා. එහනම් තොට රූපය ආත්මයට දාන්න බෑ තමා රූපච් කියන්නත් බෑ රූපය තුළ තමයින්නවා කියන්නත් බෑ තමා තුළ රූපියත් නැහැ ඒනං මේ ඇසන නාසයදදිව ශරීරය වසයෙන් ගත්තත් ගන්න බෑ බැනිගට දුරපිට පැදිරිය සකණ නාසේදදිව ශරීරය වසයෙන් ගත්තත් සුද්දාශ්‍රික කලාපයි. කම චිත්තු ුතු හාර්කයන ප්‍ර්‍යාතරයෙන් වර්තමානය. පෙරභවේ කර්මය තමයි ස්වභාවයන් හැදවී පටන් ගැන්ම හැඩය පැවැත්ම අවසානය. එනම් ආත්මදිට්ටි අයිංවේද කොහොම දයින් වෙන්නේ නිවැරද අවබෝධය තුළයි. හැබැයි ඒක එක පාරට අවබෝධ වෙන්නේ හොඳට විභාග කරන්න හොඳට පරික්ෂා කරන්නට හොඳට හොයන්ට ඒ තුළ අරදිට්‍යයින් වෙන සකයි දිට. ඒගට බුදුරජාන් අශ දේශනා කරන වේදනාව ආත්මයට දන්න. බලමු අපි පුළුවන්ද කියලා වේදනාව ආත්මියට දන්න. ත ආත්මය කියන්නේ සදාකාලික ස්තීර වෙනස් නොවනද. දනා හමි තිී වේදන වේදනාව කියයන්නේ නාමධර්මයක්. ආශක චිතක්ෂන. එක චತක් හ එක චිතක්නතු ැතිල ැති. ආමිකන සදාකාලික ස්තීර වෙනස් නොවන දෙයක්. තර වේදන හිම ද එ ක චික්ෂ තු ැල නති න්න ධර්මතාාව. එක ಚಕක් තු ැතිවෙල නැති ව ධර්මතයක් වේදන. අනි්‍යයි අස්තිරයි තාවකාලක පරීක්ෂ කල බලවා නිත්‍යයයි ස්තිරයි සදාකාලිකයිද අනිත්‍ය අස්තතිරයි තාව කාලි මන්ගේ සිත ම විමසන නි්‍යයි අස්රයි තාවකාලික ත මේක ධර්මතාව වේදනාව කියන ධර්මතාවේ ආත්මයටට ධාන පුළුවන් ආත්මය තොට සදාකාලික ස්තිර වෙනස් නෝන දේට තමයි ගැ තමගේ කැත්ති හැඩියට පවතන්න පුළුවන් වේදනාව තමාගේ කැත්ති හැටියරනෙම පවතින්නේ තමාගේ කැමැත්ත හැටියට නම් පවතින්නේ අපි හොයන්නම අපි ලබන්නෙම සපවේදනා සෝම නස්සව වේදනා හැබැ අපට දුක්කවේදනත් වයවා දෝම නස්වේදනත්වයෙන උපේක්ෂා වේදනත්වයෙනවා එහම් තමාගේ කැමැත්ත හැටියටද ප්‍රත්තයට අනුරූපවද ප්‍රත්තේකයන උපකාරය උපකාරයට අනුරූපව කොහම පහරයට අනුරූපව කියලා කියන්නේ ැපි දන්න චක්කු සම්පසජ වේදනා කිව්වාහම චක්කු කියන්න නෑහැ බාහිර රූපයක් ෝනකට බහි රූපයක්ත් එක තමයි සම්බන්ධකම්පවර්තය නිතරම ඒ දෙක නිසා හැදෙනව සිතක් චක්කු විඤ්ඥානය කරනතු එකතු කරන්න ස්පර්ෂය ස්පර්ශය නිසා විදිනවා එතුඒ විඳීම ඒ අවස්ථාව යන ඒ පරිසරයයානුවද නැද අවස්ථාව තැනතින පරිෂණය පරිශ්ණය එම් එතුකොට තමාගේ කැත්ත හැටියටද ඒේදන ඒවින්දන ඒවිදීම තමාගේ කැමැත්ත හට නෙමී ඒනම් ආත්මේයටදාන්න බැහැ වේදන ආත්මිටදාන්න බ. තමා වේදනාවදද තමා වේදනාවත්නේ එබැක් කියන මට වේදනයි කියන එක කියන්න තමා වේදනාවත් කියන්නේ ස්පර්ෂ ප්‍රත්ය. ස්පර්යය ප ඉස්පර්ෂ ප්‍රත්තයෙන්මයි වේදන දොර තමා වේදනාවත් කියන්න බෑ මොකද නාම රූපදිකක් ඕනෝන්ට ප්‍රත්තිය වෙන්නේ. තමා වේදනවත් කියන්නම වේදනාව තුළ තමයින්නොන් වේදනාව තුළ තමාන ස්පර්ස ප්‍රතිේ තුට ඒ ඉත්තන අවටතියන පරිසණය අනුව තමයි ස්පර්සවීම අනුව තමයි ඒ විදීම ඒ විදනි එන ස්පර්ස ප්‍රත්තියේෙන්. කනෙන් ගත්තත් තිස්පර්ශෂ ප්‍රත්යද සෝත සම්පසජේදන. ොර අපි දන්නවා පැහැදිරී කන ගැන සුද්දාශ්‍රක කලාපය බාහිර සබ්දයක සුද්දාාශ්‍රක කලාපය සුද්දාශ්‍රක කලාප දෙක් එකට සම්බන්ධ වෙනවා දෙකේම නැති දෙයක් එනවා සෝත විඤ්ඥානය රකරුණුතුන එකතු කරන්න ස්පර්ෂයයි ග්‍රයිස්පර්ෂය අනුව ඒකන ප්‍රති්‍යයයට අනුරූපව වන මීද පලින් ේදනවාත්මයට දාන්න බෑ තම ේදනාවත් කියන්න බැහැ ඒ එත්තැන තියන යම් ධර්මතාවයන් තියනව දෙතන තියෙන යම් සබද්ද යෙනවද ඒ සබදය එකට ගැන ප්‍රත්ථතිය ඒ සබ්දියටානු රූපව නමී දර විදීම එහනම් තමා වේදනාවද වේදනාව තුළ තමයිනොද එත්නේ තමාතුළ වේදනාව තියනොයි ත වේදනවාත් මයට දාන්න බෑ තමා වේදනාවත් කියන්න බෑ වේදනාව තුළ තමයින්නවා කිය කියන්නත් බෑ තමා තුළ වේදනාව නැහැ යම් විදීමක් යම් විින්දනයක් විඳන වනං සුක සෝමනස්ව දුක්ක දෝමන සුපේක්ෂ අධී වසයෙන් යම් විින්දනයක් යම් වි විඳ නියත වසයෙන් ස්පර්ෂ ප්‍රත්්‍යයෙන්මයි ඒස්පර්ෂයත් ඒතන තියෙන පරිසරය අනුවමයි නතව උදාහරණයක් ගතුද මෙතන යම් ගන්ධයක් තියෙනන යම් සුගන්ධයක් තියෙනවන ඒ අනුවතමයි විදීම. තමාද විදින්නේ ද ඒ අනුව හැදෙනමද ප්‍රත්්‍යයට අනුරූපවද පලය ඒ සිතුවිල්ල වේදනව විඳීම නැමති සිතුවිල්ල ප්‍රත්්‍යයට අනුරූපවද ගැන ප්‍රත්ථය ගැනු පකාරය උදව්ව ඒකට ඒකට අනුවනමීදී විින්දනය විඳ මේ ගොඳර ප්‍රත්්‍යක්ෂ කරගන්න ඕේ. ඒ ප්‍රත්‍යයක්ෂ කරගඩනේ වර්තමානයේ ඒ අවස්ථාව සිදුවෙන සිදුවීම් තුළින් තේරෙනමති. මොකද සෑම වෙලාවකම ඇස කන නාසය දිවසරරය මනසකන ධර්මයන් ක්‍රියාත්මකයි නිදාගෙන ඉන්නේ නැති සෑම වෙලාකම නින්ද ගවෙලාට පහක්ක් ක්‍රියයි. එකක් ක්‍රියාත්මකයි එක කත්මයි ඒගේ ක්‍රියාව නව තින්නේ එවා මීන්ද්‍රියන් ක්‍රියාත්මකයි. ත මේන්ද්‍යයන් ක්‍රියාත්මක වන ගට බාහිරින් එනවා. එතුකට. ජි්වා සම්පසජා වේදනා කිවොත් ඒනනි සුද්ාශ්‍රක කලාපේ බාහිර රස්සේ එක සුද්දාශ්‍රක කලාපේ දෙක නිසා හැදුනස් සිතා. කනතන එකතුකර ස්පර්ෂය ස්පර්ශය නිසයි විඳින්නේ එතනැ තියන ඒ ධර්මතාවයක් අනුවටනවේදය විඳීම දිබෙන්විින්ද. එකකට තමා දෙවිඳින්නේ. එනම් වේදනාව ආත්මයට දාන්න බෑ නිත්‍ය ඇස්තිරයි සොදාකාලිකයි කියන්නල ගන්න බැහ. අනිත්‍ය අස්තිරයි තාව කාලිකයි ි කමැති හැටියරන ේතියෙන්නේ හේතු ප්‍රත්තයම්මයි හටගන්න. හේතු ප්‍රත්යට අනුරූපමමයි එවිඳම්. තො තමා වේදනාවත් කියන්න බැහැ ඒ ඉස්පර්ෂ ප්‍රත්ේමයි හටගන්න හේතු ප්‍රත්යම හක තමා තුළ වේදනාවතියනවා කියන්න බහැ. ඉස්පර්ෂ ප්‍රත්තයමයි හටගන්න එතන තියන පරිසර තන තියන ප්‍රත්වයට අනුරූපමයි හටගන්න. වේදනාව තුළ තමාෑ බල අපි වැරදින්නේ ද පි අපි මන සැහැසිරේ නාකාරය විඳන කෙනෙක් විඳන පුච්චලය මනස තුළ දාගෙන අපි හිතනව මේ කාත්මයක් නෑ. එහෙනම් තොර වේදනාවත්මයට දාන්න බෑ තමා වේදනාවත් කියන්නත් බෑ වේදනාව තු තමයින්වා කියලා කියන්නත් බෑ තමා තුළ වේදනාවතියනව කියන්න බ හේතු ප්‍රත්්‍යයෙන්මයි හටගත්තේඒ හේතු ප්‍රත්ති ප්‍රත්‍යත් එතන තියන සභාවයන් එතන තියන පරිසරය එතන තියන ඒ දේවල් අනුවන මේ ද හැදන්නේ ඇැබ හැදිනිසන ම්බිඳෙන. රනිත්‍යයි අස්තිරයි තාවකාලිකයි තමාගේ කැමැත්ත හැටිරන්නේ මේ පවතින්නේ එන ආත්මිරදාන්න ෑ වේදනවාත්මිරදාන්න බෑ සංඥාව ආත්මිරදාන්න පුළුවන් සඥ ආත්මය කියගන්න සංඥාව කියෙ හඳුන ගන්න. එතොර සංඥාව කියනෙ නාම ධර්මය චිතක්ෂණය තුලළ ඉපද බිඳිනවා ආත්මය කියලා කියන්නේ නිත්‍ය ඉස්තිර සදා නිත්‍ය ඉස්තිර සදා කාලික දේකට ආත්මය කියනවා. එතොර සංඥාව කියන ධර්මතාවය අනිත්‍ය අස්තිරතාව කාලිකකදද රූප සඥා අරම්බලනව පරීක්ෂා කරන විභාග කරන හොයනවා ප හඳුනා ගැනීම නිත්‍ය ස්තරයි සදාකාලිකයිද අනිත්්‍ය අස්තරයි තාව කාලිකයි තමාගේ කැමැතති හැටියටද එතන තිෙන ධර්මතාවය අනුවන මේද හඳුනාගන්නේ ශාලාවතුල බුදු රෝතරා බුදුරජාණන් වහන්සේන්න මෙමල් ස්යන මේ පරිසරයා අනුවන මේද හඳුරා ගැනීම මේසාලවැ එලට ගිාම එලියත් තියන දවල් අනුවනේ මේ හඳර ගැන ප්‍රත්ථේ අනු රපවද නිත්‍ය අස්තිරයි සදාකාලිකයිද අනිත්‍ය අස්තිරයි තාව කාලිකයි අනිත්්‍ය අස්තයයිතාව කලි ච්චිතක්ෂය ඇතුල ඇත් වෙලා නඇති වෙලා නො ඒ නිසා තම අනිත්‍ය අස්තිරතාව කාලි එන සංඥාව ආත්මියටදාන බෑ රූප සඥාවගත් ආත්මෙයටදාන්න බෑ සබ්ද සඥාව ආත්මිටදාන් පුලොන්ච ඒත් බේ බදංාවාම ාන අනි්‍යයි අස්තිරයි තාව කාලිකයි තමාග කමැත්ති හැටියටද ඒතන තියන ස්භාවයන් පරිසරයානුව එතන ඇති වෙන සබ්ධානුවනේද සංඥාව ආත්මයක කියන්නේ තමාග කැමැත්ති හැටියට එම බෑනි එ අනිත්‍යයි අස්තිරයි තාවක ප්‍රත්තියක්ෂ වෙුව. සංඥාවත් අරම්බලන තුර හත්මේර දාන්න බැහැ තමා සඥාවත් හේතු ප්‍රත්තයද ඒතැන තියෙන ධර්මතාවයන්න අනුව නමේද රූප සඥා සබ්ද සඥා ගන්ද සඥා රස සඥා පොට්ටබ සඥා ධම්ම සඥා මේ සඥා හයම ත ගන්ධ සංඥා කියන ගන්ද සෝද හදුු නගන්න රස සංඥා කයන රස හදු නගන්න රස හඳනාගන්නන්නේ එක නිත්‍යේ ඉස්්චරයි සදාකාලිකයිද අනිත්‍ය අස්තිරයි තාවකාලිකයි්ච. අනි අස්යි තමලියි. තමාගේ කැති හැටියටද ඒතනතින රසයන්න අනුවද හඳනාගැනී එන ප්‍රත්්‍යයට අනුරූපෝද පලිය පත්ේයට අනුරූපෝයි ප්‍රත්ේකැන උපකාරය උපකාරයට අනුරූපය පලය ඒනම් සංඥාවත්මට දාන්න බෑ තමා සංඥාවත් කියන්න තමාතුළ සංඥාවතිනයි? කිය කෙනෙක් නැහ ප්‍රත්තියට අනුරූප වනීමේ දේ සඥාාව එනක් සංඥාවත්මයට දාන්න බෑ තමා සඥාවත් කියන්නත් බෑ සඥාව තුළ තමායින්නවා කියන්නත් බෑහ තමා තුළ සංඥාව ස්පර් පයම ටගන්න තර ස්පර්ෂ ප්‍රය එතන තියෙන ධර්මතාවෙන් අ රස ස පොට්ටබ සඥාවගත එතන තියෙන ධර්මතාවන්ට අනුවනමේ දේ පහස සහඳුනා ගැනීම නිත් ස්තරයි සදා කාලිකයිද නිත්ත අස්තිරයිතාව කාලිකයි. තමගේ සිත තම වමසන. මෙ මේක බුද්ධියයෙන් කරන පරීක්ෂණය. තර බුද්ධියන්ගේ පරීක්ෂණය කරලා එක සහතික කරගන්න සනාති කරගන්න. හොඳට සිතේ සනිටහන් කන හරි මේ විදිහටම තමයි මේක වෙන්නේ. තොර සත්්‍යනේ ද පි දකින්නේ. එතු අපි දැ මෙචර කාලයයක් අපි දිිට්ටිවලනේ දන්නේ. අන බුදුරජාන්සේ දිට්ටි වලින් ැලවෙන ආකාරය පැහැදිි කර. නිවැරදිව ගැලවෙන්නේ හොම ඒනං සංඥාවත්මේට දාන බෑ තමා සංඥාවත් කියන්න බෑ සංඥාව තුළ තමයින්නවා කියන්නත් බෑ තමා තුළ සංඥාවතින කියන්න බැෑ ප්‍රත්්‍යයට අනු රූපවයි අනිත්ත්‍ය අස්තිරයි තාව කාලිකයි තමමාගටැමැත හැටර නෙම පෞතින්නේ ක්‍රියාත්මක වෙන්නේ. ඇද සංස්කාරආත්මියට ධනපුන් මොනද සංස්කාරකය පඥාි සංකාර පුඥාි සංකාර ආනෙ ජාබි සංකාර කසල් සි අපඥාබි සංකාර අකුසල සිතුවිනි ආනනිච්්‍ය බි සංකාර ්‍යහන අරූපාාවචර දෙහාන. නිත්‍ය යිස්තිරයි සොදාකාලිකයිද නිත්‍ය අස්තිරයිතාව කාලියි එ ඒ සංස්කාර එක චතක්ෂනයඇතුල ඉපද බිඳනව නාම ධර්මයක් සිතුවිල්ලක් විතරයි එක චු තක්ෂණයක් තුළ ඉපද බිඳනවා ඉස්පර්ස පත්යනම ඇයි රූපය නිසාස් සිත කරනතු එකතු කරන්න ස්පර්ශය ස්පර්ශය නිසා චේතනාව ෙවත් කර්මය. චක්කු සම්පස්සජ චේතන එතන තියෙනවන පරිසරයානුව නෙමේදෙත් දැම් මෙතන විහාරස්ථානයක් දැ විහාරස්ථානය ඇවිදදිනකොඩ ඇතිවෙන්නේෙ මකන්ට ඒදාකින බුද්දු පිළීම එතුකොඩ බහේර ආනිකුත් දේවල් දකිනකොට ඇතිවෙන සිතු විලිමන. සි එන කුසල සංස්කර. එතකනේඒ ප්‍රති්‍යයට අනු රූප වනේ ේද ප ඒ සිතුවිල්ල ඔපකාරයට අනු රූපව වයේ සිතවිල්ල චක්කු සම්පස ජ චේතනා ගත. තුඩ බාහිර ලෝක අත්තෙක්ක එනකොට චක්කු සම්පස්සජ චේතනා ලස්සන ලස්සන දේවල් පාරයනකොට දකිනවා දැ මේ වෙල්ලාවට ඇත්ති වෙන සිතුවිලි ලෝ අර්තික්න මේද බැඳිලති ආසාවල් ක් න ේද බැදිිල. ැන ්‍ර රප න ද පල කු සිතු විර අපඥ බි සංකාර මට දෙමේපා මන්ධ්‍යාන උපදන සමාදිය වඩල සමධය දියවුණ රගෙන ංഞන ආකා සඥයතන දිහාන. මഞන විഞඥාන චායතන දිහාානයට, මഞන කഞඥන ධ ානට, ං න ව සഞඥතන දිානට මගේ සිත හර. අන්න. සංරි සංකාරඥාබි සංකාර අනාඒ ප්‍රත්्यේනු රපද ම තමා තමා සස්कार වදද තමා සංස්कारර වත්නේ ප්‍රත්्यේඩානු රූප වනේද හේතුන්ටන රප වනේ මේේද පල හේතුන්ට රूපය පල ඒ අපි දිානය උපදවාන ඒ හේතු අපි සකස්ර ක खाසය තුළසිත තිබ अगर ප්‍රත්ඩනු රूපව වනේද දිාන පකාරයට අනු රූපෝනමල් ආකාශේතමපටු පකාරවුණේ ඒ දානය පදුවන්න. විංඥානය නන්තයි යනතයි යනන්තයි යනතයි කියලා පිසිත එතන තිබන ඒ ප්‍රත්්‍යේයට අනු රපෝනේ ේද පලි ආත්මේදද. තමා සස්කාරවදද නෑ ඉස්පර්ෂ ප්‍රත්ති. ආකාසි ඉස්පර්ෂ කරා. විඤ්ඥාන ස්පර්ෂ කරා. අකින් ජ ත නැති ින්ච කිසිවක් නෑ කියන නිස්පර්ස. ර්ර ස්පර්ශ ප්‍රත්ේද ප්ඥාබි සංකාර අපඥාබි සංකාර ආන්‍යාබි සංකාර ඉස්පර්ෂ ප්‍රත්තියමයි. ප්‍රත්තයට අනුරූපවයි එන සංස්කාර ආත්මයට දාන්නබේ තමා සංස්කාරවත් කියන්න ත්බේ සංස්කාර තුළ තමයින්වා කියන්නත්බේ තමා තුළ ඔොන්දට විභාග කරන්නට. හොඳදට පරිීක්ෂා කරන්න. හොඳට හොයන්න හොයලා ප්‍ර්‍යෂඥති කරගට අනුමාන ඥානයනම තික්ෂ න හරි පැහැ දිලීමට හොඳටම තුර ආත්මියට දාන බැහැ ආත්මකන සදාකාලික ස්තීර වෙනස්ශනඕන දෙයක් තමාගේ කමත හැටියට තමගේ කැමත හැටියටන මේ එත්තන තින ධර්ම තවර කනෙන් ගත්තත්වේ වගේ සෝත සම්පසජා චේතන සිේතනා කැන කර්මය එකැන සංස්කාර ගාන සම්පසිජා්චේතනා ජිවහා සම්පසිජා්චේතන කාය සම්පසජා්චේතන මනෝ සම්පසි ජ්ේතන කර්ම ප්‍රතිේයට අනුරූපද ප අනුරප ස එන සංස්කාර ආත්මයට දාන්න බෑ තමා සංස්කාරවත් කියන්නත් බෑ සංස්කාර තුළ තමයින්නො හැද ඒත්නේ තමා තුළ සංස්කාර ඒත්නේ තමා කියන වච්චනය අයිම්ම කල්ල දාංචි මනසි ඉවත්ම කල්ල දාංශ එදානවා නිවැරරිදි දිටියයටටඒ එකට කියැන සම්මාධදිි්ටිය නිවැරදි සම්මාධික්්ි යෙන විඤ්ඥානය ආත් මේ වසෙන්ගන්න පුළු වන්දාත්මිට දන් විඥා වි්ඥානික මනසිකාරසිත අඳ අපිගම් චක්කු විඤ්ඥානය ඇස රූපය නිසාන චක්කු විං්ඥානය මේ ලෝක කාටඩුවවත් නැ කියන්න බැවග ඇසයි රූපය නිසාම තමයි එසිද එන ආත්මිකයන සදාකාලික ස්තේර වෙනස් නොවන දෙයක්. හම කත්තින දේ ඒ විඤ්ඥානි අරුණ දැනගන්න ස්භාවෙන විං්ඥානිකෙන් රූපය පිළිබද ය රූපාරම්මණය ඒ අරමුණ දැනගන්න ස්භාවයට තමයි විඤ්ඥානි තක්කු විඤ්ාන. තර ඒක නිි්‍ය ඉස්තරයි සදාකාලිකයිද නි්‍ය ස්ර ඉතාාව එක චිතක්ෂණය තිලන්න තිීලගයාාන අනිත්‍යයි අස්තිරයි ස්තාව. තමාගේ කැමැති හැටියලද එතන තිෙනසයි රූපය යනුවනමේද මෙතන හැතිබ ඒටගට්නන රූපයල් ඒ ප්‍රථ්‍යය අනු රූපවනේ දේසිද ඒ ්‍රත්යට අනුරූපෝය පලිය එ ආත්මයට දාන්න පුළුවන්දේ ආත්මිකන තමාග කැත්ති හැටියට තේරෙන තමාගේ කැත්ති හට පව තමාගේ කැමැත්තිේ හැටියටද ඒ උපකාරයට අනුරූපෝද හැදුනි ඒ සිත හැදුුණ විඤ්ඥානය ආත්මියට දාන බැයි තමා විඤ්ඥාන වදද නෑ ප්‍රත්වයට අනුරූපවමයි සෝත විඤ්ඥාණී බාහිර සබ්දය ත් ගටෙනම එදට ඒ අනුවන මේ දේශීත තමාගේ මැත හැටියටද ඇැදන නිත්තේ ස්තිරයි සදාකාලිකයි ද නනිතේ ස්තිරයි තාවකාලිකයි. තමගේ සිතින් විමසන් තමගේ සිතින් විවාහගකරන පරීක්ෂා කරන්න නැව නැවත 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 හය ඒන විඤ්ඥානය ආත්මියටරදාාන බෙහේ. තමා විඤ්ඥානවත් තමා විඤ්ඥාන වත් කියයන්න බේ. නාම රූප ප්‍රත්තියෙන් විඤඥාන. එ ගාන විඤ්ානය නාසේ ගන්ධය නිසා එතන තින ප්‍රත්්‍යයට අනු රූපවනමේදේක එතුේ විඤ්ඥාන ඇදගෙන යන්නේ කහොමද ඇයි විඳිනමන හඳුනාගන්නවනි බලව තුඋත්්කරාණ මක් කතා කලා දැන් පිළිබඳ විඳීම කියන්නේ වේදනා හඳුනාගැනීමැන සංඥා සංස්කාර ගැන කතා කලා තොට වේදනා සං්ඥා සංස්කාර තුළ තමයි මෙයා රැදිිලෙඉන්නේ. ඒ කරුණුත්තුල ඒ කරණුත්තුන තුළ රැදිල ඉන්නවා ඉන්දිියන්ගෙන් ගන්න ආරම්මණ තුළ වර්තමානය ප්‍රෘත්තිය දගෙනවා. ඉන්ද්‍රියන්ගෙන් ගන්නව නි ආරම්මය එක තමා විඤ්ඥානවත් කියන්න බැහේ. විඤ්ඥානය තුළ තමායි නාම රූප්‍රත්තයේෙන්ද ඒන වේදනාව උපකාර වුණා හඳුනාගැනීමත් උපකාර වුණා සිත ්ඥාබි සංකාර ඥ්ඥාබි සංකාර ඔන්න අන්‍යාබි සංකාර ඒ තුළ බලවත් වුණ විඤ්ඥානය රදිනවා හේතු ප්‍රත්යේද ඔව තො වේදනා සංඥා සංස්කාර කියන ධර්මතාවන් රූපය අත්ත එක් කන මීද පැදිිලදන් එ නාමරූපනමීද ප්‍රත්තිය නරප පච්චා විඤ්ඥාන. එම් ප්‍රත්තයටානු රූපෝධ පලේ ආත්මයට ආත්මය කියන්නේ සදාකාලික ස්තිර වෙනස් ඕනදේ තමාගේක මැත හැටද ්‍ර රප ද තේරෙන හොන්දු බ තරෙනවා. හැදිලිද එනම් විඤ්ඥානය ආත්මයට ධන බෙහේ තම විඤ්ඥානවත් කියඩට ෑ නම රූප ප්‍රත්යෙන්. තමා තුළ විඥානය නෑ උපකාරයට නුරූපවයි. ජිවවාවිඤ්ඥානය දියි රස්සය නිසා ඒ විඤ්ඥානි. එකතුර ප්‍රත්්‍ය නු රූපවන තුරේ රසේ විින්ද රසිය හඳුනාගත්තා ඒ අනුව සිත බලවත් වනාා වේදන සඥ සංස්කකාරකය නනාම ධර්මයන්තුනම ක්‍රාත්මකයි මධමය ැදිල ඉන්න රූපයත්තෙක නමරූපච්ච ං්‍යාන. ප්‍රත්ටානු රූපවද පත්ේනු රූපයි පළහටගන්. එනම් විඤ්ඥාන ආත්මියට දාන්න බැත් තම විඤ්ඥානවත් කියන්නත් බෑ වි්ඥානය තුළ තමයිවා කියන්නත් බ තමා තුළ විඤ්ඥානමන්න මේ ධර්මතාවයන් මේ ආකාරයට හොඳට ප්‍රත්්‍යයක්ෂවෙනකං සිතේ හොදට බලවත් ස්ථාවර වෙනකම්ම විභාහග කරන්න පරිීක්ෂා කරන්න බෙදන්න නැ නැවත බදන්න නැවත නැවත පරික්ෂා කරන්න නැවත නවත භාග කරන්න විාග කරන්න කරන්න පරිීක්ෂා කරන්න කරන්න සොයන්න සොයන්න සත්්‍යයමයියන්නේ එළියට. අපිඉන්නේ වැරදි දිිට්ටිය විසි ආකාරාත්ම දිිට්්‍යා ඔකට මයි සක්කායි දිිට්ික. ගලවන්න පුළුවන්ද බැරිද. ඒකට මොකක්ද දෝන කරන්න සමා සතිය සමවායාමය ඒ දෙක ගන්ට නිවැරදි සිහය ද නිවැරදි සිහෙන්නේ දැි මේ කතා කළ දම් ච්චර වෙල ඔල බැහත් නිවැරදි සිහයෙන්නෙදඒ සම සතිය. ඒ හඳ ගත්ත උනන්දුව මනසේ තුල රැඳවාන්ට ගත්ත උනන්දුව සමවායාම දැ දැක්කද සමදිටි හරිද පැහැදිලිද කියන ධර්ම දේශන අවසන කරන්න දැනට. තවත්දක් කියයන්තිෙන සීලබ පාමාසන රි සකයි දිි්‍යය ගලුණා මනික වැ මකද මේ සක්කයි දිිට්ටිය තුළලන හිරවෙලායින් නැදර අපි පංචු පාදාානස්කන්දයනේද කතාගරේ ඇයි උපදාාන කරංගින්නේ වි්‍යයාාකාරාත්ම දිටියය හින්දු පාදාාන කරගින්නවා විෂ්‍යාකාරාත්ම දිට්ටිය දයාාත්ම දාන පුළුවන් මකදද කරුණු පහෙන් වේදන සංඥා සංකාර විඤ්ඥාන කියන කරුණු පහම මකද දාන්න පුළන් ආත්මට ධන්නබේ ග තමා ධන පුළුවන් තමා තුළ දාන්න පුළුවන් එකකට න්නේ අන්න ගැලවුණා ද විශ්‍යයාාකා රාත්මදිට්ටියෙන් ගැලවනානම් ඇ විචි ිච්චාව ගුත්න්නේ වෙන සීලබත පරාමස් වෙන වෘ්ධ වෙන පිළි ගැනවරුත්නේ සංගෝජන තුනක් ඒ කාටදේ ස නිර ි මිදුුණා අපාය ගමන අවසන් කළා තිරිසන් ලෝකය ප්‍රේතු ලෝකය අවසන් කළා ඒ සම්මදිික්කය තුළමයි කරව එතුට තමන්ගේ කයිවිතරන්නේ බහිරකයත් බලන්න විදීමන ේදික හේතු ප්‍රත්වයමද කංක විතරන විුද්ධි සම්පර්ණ මයි රපය ගත්ත හේතු ප්‍රත්ය ේදාව ගත්ත හේතු ප්‍රත්යෙන් සඥාවගත හේතු ප්‍රත්ත සස්කාර ගත හේතු පත්ෙන් විඥානය ගත හේතු ප්‍රත්. හඳයි එන ධර්ම දේශන වසන් කරන. දායහත්්‍ය ආරි පාල චන්දනාක් හප්‍රයානි චන්දනාය මවපිය දෙප ලවිසින්. मुद්‍ර वा ගේ ප වැ पाන්දි ක් ග भा प्रार्तना කරන ගෞතම බුද්ධ සන ධर्ම බෝධ्य प्राර්थना කරන ित प्रार्तना කරන ප सපගේ නම්ेपी करන राත්න बापा सी පतරන पी मागල पනන් පी ली लाාවति පि අනුෝदान කරන න්නය පොड़ी මहात्मा සමැගිලින් සන්ධනායකමාවට පින් අනු මෝදන් කරන. අමවපියෝධපල අතුළ ලොකොමමාන සහෞෝදරයට පින්ං න මෝධන කන සොනිල් රනවීර සහෝදයක්යට ස චම් පිකරාණවීර පුතුනුවන්ට පින්ංනු මෝධන කරන. ධර්ම දේශ කෙනනන් වහන්සේ ටැතුන්ත රබෝධියයකින් ්‍රබෝධිකින් නිවන් පාර්ථනා කරනවා චරිත්‍රා ලොකුමාන निु निरोगी स पभा प्रार्तना करण मानेत जिन्श चंदना म बुराटों से प्रार्तना करनवा यहन ्यमीन मण बुराट निरोग से प्रार्तना करनावा रावक मैनियंट में चंद्र मैनियंट निरोगी से प्रार्तना करवा आ पा चंदना के महत्ताट निरोगी से प्रार्तना करनावा प बवारीमा सनामवेने दिीन उपान පන්නය සමරණ දේවිකා සහෝදරයට සෙ ්‍රාර්ථනා කරනවා පෙබරවාරි මස දෙවෙනි පන්දිනේ යදෙන චිත්‍රානි ජයකොඩි අක්කාට සෙ පර්ථනා කරනවා වින්දයා සන්දනායක එරාජ සන්ධනාක සසිත යන දරුවන්ට ෙ ප්‍රාර්ථනා කරනවා රට දෑ වැෙන දිී පද සියල්ලූ රන විරුවන්ට රජ දරුවන්ට රණ විරුවන්ට පපුා මෝදන සිදධ කරනවා ඒම නම් මෙතෙක් වෙලා රැස් කරගත්තනන් ත ප්‍රමාණ පනිසාක්තියෙන් ඒ නම් සඳහන් කළ සිරඥාතිීන්ට අනු ෝදන් කරනවා එ යම් කෙනෙ කවු හෝ පින් බලාපොරත්වය නම්මී පින් අනු ෝදන් වීමින් සුවපත්තේවා සැපෙන්ස පිරපත්වේවා එ සෑම කෙනෙක්මඉතා ඉක්මන් භාවයකඩී උතුම්ම නිවනින්ම සැනසිත්වා කියලා ඉදම් මේ ඥාතිනම් හෝතුතිෙන ගාතාවන්න කියන්න දෙවියනුත් ක් භවකදි තුම් නිවනින් මසැනසවා කියලා දෙවියන්ට පින්දෙමු ආකා සටట చබුම් මට්టා දේවානාග මෛද్දිිකා පංඥන්తం අනුෝදිවා చරන්ර තුළோකසාසනం කා සట్ట చබ මට්ట දේවානාග මहिද్දිිකා පංඥతం අනมෝදිతවා చරර కංතු දේశන ආකා සට්ටා චබහම්මට්ටා දේවාහනාගා මහිද්ධිකා පං්ඥන්තන් අනු මෝදිිත් තාචිරන් රක්කංතුමං පරන්තී නම් සධන් කර්‍රසිීරු දනනා අශිර්වාද ප්‍රර්ථන කරනවත් නුරුවන්ගේයාආසිිර්වාදය නිදුක් නිරෝගි සෝපත් භාවය තිර්චිී වනය දීර්ගාවි සන්පත් ඇලසේවා. එවගේවාර්තමානය ලෝකය පුරා ක්‍රියාත්මක වනම කොරෝණ වසංගතයතා ඉක්මනින් ලෝකයේ මුතුරංගීම සඳහත් ක් ರ ර කාර ಿද වා ඒ ස ඳ ರ රග ක්තිෙන් ಆසිවාදයක් ේවා ෙಲ හිතාගෙන ಾದ್යන්. න් සි ರ කරන ියල ර දර ಭාද ර ේවා ක් ක් ತ යක් ವ දු රೋග ಪත් ර ಚ ವ ීර ප සේවා. කියල ප්‍රාර්ථනා කරන ස්සිලු දෙනාට. ඒවාගේම ඕස්ටരේලිය මෙෙල් බන්නොල පදිංචලයින්න ගයාත්‍රී නිරෝවර්දා කරුණාරත්න කියලා හදි තුර ින් රෝග තුර ාර් න කරන ක්ම දුක් නිරෝග ස පත් ල දර් සේවාක් කියල ඒයට අත්ත අප සිිවාද පාර්ථනා කරන. ්‍යවසාන වස්සයෙන්න ප සෑමදිනාටම මේ උතුම්පුුණි ශක්තිය නිර්වාණ අවබෝධය පිණසම ේතු ආසන වේවා කෙළ හිතාගෙන සාදුකය. සෑම් දෙනාට මාසිර්වාද කරනවා. අභිවාදනසිීවිස් නිච්චංමතාපචායිනෝ චත්තාාරෝ දම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුකංබල ආයිුවාාරෝග්‍ය සම්පත්තිී සග්ග සම්පත්තිමවත අතෝනිබාන සම්පත්ති ඉමිනාති සමිච්චතුූ